දියුතුරා කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න සූදානමක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ වගේ කාරණාවක් ගැන කතා කරන්නට බලාපොරොත්තු රැසක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කිරීමට කැමති වෙන්නේ. ඇත්තම කියනවනම් මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරන්නට කටයුතු කරනවා කියලයි අද වීඩියෝ එක හරහා මම මේ විදියට කතා කරන්න ලෑස්තියක් ඇති කරගන්නේ කියන දේ ගැන මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම වුණත් ඇත්තම කියනවනම් ඉදිරියට වින්දිව පොලිසියෙන් කැඳවන්නේ මොන වගේ කරණාවක් සඳහාද අපි අද වීඩියෝ එකෙන් මේ ගැන කතා කරමු. වෙන්දි කාලයක් තිස්සේ ඇත්ත මගස්ති ඇසනීප වෙලා ඇත්තටම දැන් අගස්තිට සුවය ලබා ගන්නට පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. අගස්ති මැරෙමයි කියලා හිතුවේ නිසා අගස්තිගේ හැමදේම ඉෂ්ටවත් සමාධිතවත් අයිති වෙන නොදී මේ හැමදේම තමන්ගේ කරගන්න නිරන්තරයෙන්ම ලොකු උත්සාහයවල් රසකට මඟ පෑදුව කියන කාරණාව අපි හොඳටම දැනගෙන හිටියේ කියන දේ ගැනයි මම අද වීඩියෝ එක හරහා සාකච්ඡා කිරීමට කටයුතු කරන්නේ. ඉතින් කොහොම වුණත් අනිවාර්යෙන් අපිට මෙතනදී කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ වින්ඩි බය වෙලා හිටපු දෙයම සිද්ධ වෙලා ඒ කියන්නේ අගස්තිට සුව වීමත් එක්ක අගස්ති පුළු පුළුවන් හැටියට පොලිසියට ඇවිල්ලා වින්ඩි ගැන පැමිණිල්ලක් දාලා තියෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි වින්ඩි නිරන්තරම අවධානය යොමු කරලා තමන්ගේ දරුවට වගේම නෝන්ට ලැබෙන තියෙන දේවල් තමන්ට ලැබෙන තියෙන දේවල් අරමුතම තමන්ගේ රක්ෂණයවත් තමන්ට හරි හැටියකට අරගන්න දීලා නැහැ. තමන්ගේ අයිතීන් පවා ඇත්තම කියනවා නම් ඒ හැමදේම වෙනස් කරලායි තියෙන්නේ කියන කාරණාව මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කිරීමට කැමති වෙනවා කියන දේ ගැන තමයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු රසක්ම හදාගන්න කටයුතු කරන්න කියන දේ ගැන අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියන දේ ගැන ඉඟියක් ලබා දෙන්න කටයුතු කරනවා කියලත් මතක් කරන්න ඕනේ. ඉතින් වෙන්ඩි ආවට පස්සේ වෙන්ඩි මේ දේවල් පිළිනොගත්තත් ඉතින් අගස්ති පෙන්වලා තියෙන සාක්ෂිත් එක්ක ඉදිරියට මේ කට්ටිය සමතේකට කරන්න බැරි නිසා අගස්ති ඉදිරියට නඩු යන්න තීරණය කිරීමත් එක්ක වෙන්ඩිට අනිවාර්යයෙන්ම ගොඩාක් කලිනේ ඉන්න වෙයි ලොකු වන්දියක් ගෙවන්න වෙයි මෙන්න මේ දේවල් හිතන නිසාම ඇතරම ඉදිරියේදී වෙන්ඩි අගස්තිගෙන් සමාව අරගෙන ඇත්තටම මේ දේවල් ඒ කියන්නේ අගස්තට දේවල් අගස්තට ලබා දෙන්න කටයුතු කරන්න උත්සාහ කරත් පහුගිය කාලේ තමන්ට වගේම ඊෂට සමාධිට අත් වෙලා තියෙන ඉරණම ඒගොල්ලන්ට දුක් විඳින්න උනා නම් ඉතින් ඒ දේවල් එක්ක කිසිම සමාවක් දෙන්න මේ වෙලාවේදී කැමති වෙන එකක් නැහැ කියලයි මම අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ.